සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගෙන පරලොව ජීවිතයේ සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවණින් සැනසීමේ බලාපොරොත්තු ඇතුව ඒ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා ධර්මයේ දේශනා කරවමින් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන සදැහැති පින්නතුන් වෙනුවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ උතුම් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක්
අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්මශ්‍රවණය කරන්න කියලා. අපි ඒ විදිහටම ධර්මශ්‍රවණය කරමු පින්නතුනි. දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්න. මජ්ඣිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක් නිසා තරමක් දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඒක නිසා එක දේශනාවකින් අපිට මේ මුළු සූත්‍රයම සාකච්ඡා කරලා ඉවර කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනිසා දේශනා කීපයක් මේ සූත්‍රයනුත් අපි ඉදිරියට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. දස කතා වත්තුව පිළිබඳව මනාව පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළ ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන පළවෙනි ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙමින් මේ පින්වත් පිරිස ඒ උතුම් වූ සද්ධර්ම දානමය පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගන්නවා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාව දේශනා කොට වදාළේ රජගහ නුවර සමීපේ කලන්දක නිවාපනම් බේලුවනේ වැඩ ඉන්න කාලේ. මේ කලන්දක නිවාප කියලා කියන්නේ ලෙහෙනුන්ට අභය දානේ ලබා දුන් ප්‍රදේශය. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ලේන්නු මැරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒක රජ්ජුරුවන්ගේ ආඥාවක්. ඒක තමයි කලන්දක නිවාප කියලා කියන්නේ. පාලියෙන් කලන්දක කියන්නේ ලේනට. ලේන්නු මැරීම තහනම් කළා විතරක් නෙමෙයි, මේ ප්‍රදේශයේ ලේන්නුන්ට ආහාර පවා ලබල දීලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. එක දවසක් රජ්ජුරුව තමන්ගේ පිරිසට කතා කරලා උයනට යන්න කැමතියි කියලා කියනවා. විශාල සේනාවක් එක්ක මහරජ්ජුරුව උයනට යනවා. උයනට යන්නේ විනෝද වෙන්නනි. රජ්ජුරුව උයනට ගිහිල්ලා හොඳටම රාපානය කරලා මත් වෙනවා. රාබීලා මත වැඩි වෙච්ච නිසා රජ්ජුරුව ගහක් මුල නිදා ගන්නවා. රාබීල රජ්ජුරුව මත් වෙලා නිදාගත්තට පස්සේ රජ්ජුරුවන්ගේ පිරිස රජ්ජුරුව දාලා එතනින් අයින් වෙනවා. රජ්ජුරුව මෙතන තනි වෙනවා. මේ රා ගඳ දැනුණ මේ උයනේ එක ගහක බෙනේක හිටපු සර්පෙක් බෙනෙන් නික්මිලා රජ්ජුරුව ගාවට එනවා. මේ සර්පයා රජ්ජුරුවන්ට දෂ්ට කරන්නයි එන්නේ. ඉතින් මේ උයනේ එක්තරා ගහක ජීවත් වෙන රුක්ෂ දේවතාවෙක් මේ සිදුවීම දැකලා රජු ආරක්ෂා කළ යුතුයි කියලා හිතලා ලේනෙකුගේ වේශයක් අරගෙන රජුරුව නිදාගෙන ඉන්න සමීපය ඇවිල්ලා කෑ ගහන්න පටන් ගන්නවා. ලේනගේ හඬින් රජුරුව අවදි වෙනවා. රජුරුව අවදි වෙලා නැගිටිනකොට සර්පයා අපව හැරෙනවා. හැබැයි රජ්ජුරුව දකිනවා. රජ්ජුරුව ඒ වෙලාවේ කල්පනා කරනවා, මේ ලේන නොහිටින්ද අද මගේ ජීවිතේ නැති වෙන්න තිබුණා. එහෙනම් ලේන තමයි මගේ ජීවිතේ බේරුවේ කියලා එදා ඉඳලා නියෝගයක් පනවනවා ඒ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ලෙහෙනුන් මැරීම තහනම් කියලා. ඒක තමයි කලන්දක නිවාප කියලා කියන්නේ. වේලු වනේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව දේශනා කරන්නේ. පින්නතුනි, වේලු කියන්නේ මොනවද? වේලු කියන්නේ උණගස්වලට. උණවලට පාලියෙන් කියන්නේ වේලු කියලා. අපි උණගස් හොඳට දන්නවා. බොහොම ලස්සනට වැවෙන ගහක්. ඉතාම හොඳ සිසිල් හෙවණක් තියෙනවා. පරිසරයේ සුන්දරත්වයට හරි වටිනවා. ඉතින් මේ රජ්ජුරුවන්ගේ තිබුණ උයනක්.
බිම්බිසාර රජ්ජුරුවන්ගේ. ඒ උයනේ වැඩිපුරම උණගස් තිබුණා. ඉතාම නිහඬ පරිසරයක්. විවේකීව වාසය කරන්න කැමති, ධ්‍යාන භාවනාවේ යෙදෙන්න කැමති උතුමන්ට මනා වූ ප්‍රදේශයක්. ඉතින් මේ වේළු වන උයන බිම්බිසාර මහරජ්ජුරුව නම් අපේ භාග්‍යතුන් වහන්සේට දේශනා කළා. එතකොට බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ වේළු වනයේ තිබුණේ ලෙහෙනුන්ට අබේදානය දුන්න ප්‍රදේශයේ. ඒක නිසා තමයි කලන්දක නිවාපේ වේළු වනේ කියලා හඳුන්වන්නේ. පින්නතිනි මේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ රතවිනීත කියන සූත්‍රය දේශනා කොට වදාළි ජාති භූමක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. කවුද පින්නතිනි මේ ජාති භූමක භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ? ජාති භූමක කියලා කියන්නේ සක් දෙවිඳු උපන් ප්‍රදේශේවත් එහෙම නැත්නම් වෙනත් දෙවි රජෙක් සුනිර්මිත දිව්‍ය රජ්ජුරුවත් යාම දිව්‍ය රජ්ජුරුවත් එහෙම මහ දෙව් රජෙක් ඉපදිච්ච ප්‍රදේශයක් නෙමෙයි. වෙනත් ඉතාම උසස් ප්‍රභූවරයෙක් වාසය කරන ප්‍රදේශයකුත් නෙමේ. ජාත භූමිය කියල කියන්නේ මහබෝසතාණන් වහන්සේ ඉපදිච්ච භූමිය. අපි බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති භූමිය. සාමාන්‍යයෙන් මේ කාලය අපි කියන්නේ ලුම්බිනිය කියලා. එතවට මේ ජාත භූමක භික්‍ෂූන් වහන්සේ කියලා කියන්නේ ඒ පත්ති ප්‍රදේශයේ වාසය කරන භික්‍ෂූන් වහන්සේලා. අන්න ඒ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එක දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න එනවා. තමන්ගේ ප්‍රධාන භික්‍ෂුවට කියනවා භාග්‍යතුන් වහන්සේ දැක ගන්න කැමතියි කියලා. ඒ අවසරයේ ඉල්ලගෙන භික්‍ෂූන් වහන්සේල 500ක් භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්න එනවා. අන්න ඒ ජාත භූමියේ ඉඳලා වඩින භික්ෂූන් වහන්සේලාට තමයි ජාත භූමක භික්ෂූන් කියලා මෙතන සඳහන් කරන්නේ. එමනම් පින්නතුනි මේ ජාත භූමිය කිඹුල්වත් නුවර ලුම්බිනි සල්ලුවේ නැනි. එහෙනම් කිඹුල්වත් නුවර ඉඳලා තමයි මේ භික්ෂූන් වහන්සේලා වැඩම කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉනේ රජගහනුවර වේළු වනයේට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා සිවුරු ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේට දොහොත් මුදුන් දීලා පසඟ පිහිටවල වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. මොකද බින්නදී එකත් පසෙක වාඩි වෙනවා කියලා කියන්නේ? දැන් අපි ඕන තරම් ධර්ම දේශනාවලදී මේ එකත් පසෙක වාඩි වුණා කියන වචනේ අහලා තියෙනවා. කාරණා කීපයක් නිසා තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. අති දූරං තමන්ගේ වන්දනාව ලැබපු ඒ ගරු කටයුතු උතුමන් වහන්සේට ඉතාම දුරින් වාඩි වෙන්නේ නැහැ වැඳලා ගිහිල්ලා. එහෙම දුරින් වාඩි වෙලා කතා කරන්න ගියහම දෙන්නම වෙහෙසට පත් වෙනවා. ඒ දුරේ ඉඳලා හයියෙන් කියන්නත් ඕනේ. එතකොට ඒ වචන ටික ඇහෙන කෙනා ආය හයියෙන් උත්තර දෙන්නත් ඕනේ. එතකොට වැඩි වෙලා නොයා දෙන්නම වෙහෙසට පත් වෙනවා. අනික අවට ඉන්න අයට ඒක හරි කරදරයක්. මහගෝසාවක් නේ. එහෙනම් අති දුරං ඉතා දුරින් වාඩි වෙන්නේ නැහැ. අච්චාසන්නං ඉතාම ළඟින් වාඩි වෙන්නෙත් නැහැ. මේ අතපය දිගාරිනකොට ගරු කටයුතු උතුමන්ගේ ඇඟේ වදින හැටියට ඒ තරම් ළඟින් වාඩි වෙන්නේ නැහැ. දෙර කාරණා දෙකයි. උපරිවාතං කියලා කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙනකොට නම් අපිට නම් පින්න තියෙන සිහිය ප්‍රඥාව මදි.
නමුත් අතීතයයට හොඳට සිහිය ප්‍රඥාව තිබ්බා. හුලං හමන දිසාව පිළිබඳව හොඳ අවබෝධයෙන් තමයි ඉන්නේ. අපි කියමු හුලං හමන දිසාවෙන් අපි වාඩි වුණාම ඒ හුලඟ හමාගෙන ඇවිල්ල මුලින් මගේ ඇඟේ දැවටිලා ඊළඟට තමා මගෙන් ගරු සත්කාර ලබන උතුමන් වහන්සේ දිහාට හුලඟ හමන්නේ. එතකොට මගේ ශරීරයේ යම් ගන්ධයක් තිබුණා නම් ඒ ගන්ධයත් අරගෙනම තමයි උතුමන් වහන්සේ දිහාට හුලඟ හමන්නේ. ඒ හින්දා මේ සිහිය ප්‍රඥාව ඇති නුවණැත්තු හැම වෙලාවෙම හුලං අත මග ඇරලා වාඩි වුණා. ඒකයි උපරි වාතං කියලා කියන්නේ. ඉතා පිටුපස්සට වෙන්න වාඩි වෙන්නෙත් නෑ. ප්‍රශ්න අහන කතා කරන කෙනා අපේ පිටිපස්සෙන් නම් වාඩි වෙලා ඉන්නේ, හැම වෙලාවෙම උත්තර දෙනකොට පිටිපස්ස හැරිවිලා බලන්න ගියහම ඒකත් ලොකු වෙහෙසක්. ඉතින් මෙන්න මේ වාගේ උපద్రව ගණනාවක් මගහැරලා වාඩි වෙන එකට තමයි එකත් පසෙක වාඩි වෙනවා කියලා කියන්නේ. කෙලින්ම ඉදිරියේ වාඩි වෙන්නෙත් නෑ. ඉතා පිටිපස්සට වෙලා වාඩි වෙන්නෙත් නැහැ, කෙලින්ම ඉදිරියේ වාඩි වෙන්නෙත් නැහැ. මොකද එහෙන් එහෙ බලන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා යම් ප්‍රමාණයක් මගහැරලා පැත්තකින් වාඩි වෙනවා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා එහෙම වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේ එක්ක දැන් කතා බහේ නිරත වෙනවා. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේගේ සිරිතක් තියෙනවා, ආගිය තොරතුරු කතා කරනවා. කෙනෙක් තමන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම ආව ගමම් මේයි කියලා අහන්නේ නැහැ. කොහේ ඉඳලා දෙන්නේ? පහසුවෙන් ගමන ආවද? මගතුටේ කරදර වුණාද? ආහාර පාන හිග නැතුව ලැබුණද? සුවසේ ඉන්නවද? මේ වගේ භාග්‍යතුන් වහන්සේ හරීම හිතවත් බවින් අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ කතා කරනවා. ඕනෑම කෙනෙක් ආවහම එහෙමයි භාග්‍යතුන් වහන්සේගේ සිරිත. අනික කෙනෙක් ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න නම් මොනම මොහතකවත් සඳහන් කරන්නේ මම වෙනුවෙන් සාරිපුත්තයන් වහන්සේට ඔහුත් එක්ක කතා කරන්න කියන්නේ කියලා කියන්නේ කවදාවත්. ඒ තරම්ම මහා කරුණාවක් තිබුණා. ඔහු ඉතාම දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. අපේ භාග්‍යතුන් වහන්සේ වෙහෙසෙන ප්‍රමාණය පින්නතුනි කියලා ඉවර කරන්න බෑ. දවසකට පැය 24ක් තියෙනවා. ඒ පැය 24න් භාග්‍යතුන් වහන්සේ සැතපෙනවා කියලා සඳහන් කරන්නේ පැයකුත් විනාඩි 20යි. පැය 24ටම භාග්‍යතුන් වහන්සේ සැතපෙන්නේ පැයයි විනාඩි 20යි කියලා කියන්නේ. ඊතර මුළු කාලෙම අවදි වෙලා මොනවද කරන්නේ භාග්‍යතුන් වහන්සේ? සංසාරේ අසරණ වෙච්ච සත්වයන් සංසාරෙන් එතර කරවන්න වෙහෙසෙනවා. සංසාරෙන් එතර වෙච්ච භාග්‍යතුන් වහන්සේ අපිව සසරින් එතර කරවන්න මේ තරම් උනන්දු වෙනකොට මම කියන්නේ පැය 7 10ක් දවසකට ගුලි වෙලා නිදාගන්නේ මොන ආරක්ෂාව තියෙන හින්දද කියලා. අපේ නිවන ගැන අපට වඩා ලොකු උනන්දුව භාග්‍යතුන් වහන්සේට තියෙනවා. අපේ නිවන පිළිබඳව අපිට වඩා වෙහෙසෙන්නේ භාග්‍යතුන් වහන්සේ. හැබැයි ඉතින් මේ සංසාරය ගැන අපි දන්න දෙයක් නැහැ. අපි දන්නේ සංසාරේ දුකයි කියන්නේ විතරයි. ඒ දුක කොයි වගේද කියලා දන්නේ. හැබැයි අල්ප මාත්‍රයක් ඉතුරු නැතුව සසර දුක භාග්‍යතුන් වහන්සේ හොඳට දන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ගැන පින්නතුනි අපිට උපමා නැහැ. ප්‍රකාශ කරන්න මේ ලෝකේ වචනත් නැහැ. පෘතජ්ජන අපට ඒ කරුණාව ගැන කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් මහා කරුණාවක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. එහෙම වෙහෙසිලා ඉඳගෙනවත් තමන් වහන්සේ මුණ ගැහෙන්න ආපු කිසිම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මුණ නොගැහි ගියෙත් නැහැ. මොකද උන් සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ කතා කළා. ඉතින් ජාත භූමක භික්ෂූන් වහන්සේලත් එක්කත් අපි භාග්‍යතුන් වහන්සේ
බෝම කරුණාවෙන් ආගිය තොරතුරු කතා කරන්න යෙදුණ. ඉතින් එහෙම ආගිය තොරතුරු කතා කරලා භාග්‍යතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කරනවා. ඒ භික්‍ෂූන් වහන්සලගෙන් අහනවා. භික්‍ෂූණී යම් කෙනෙක් යම් භික්‍ෂූ තමන් අල්පේච්ච වෙලා ඉඳගෙන අන්‍යන්ට අල්පේච්ච භවී ගුණය දේශනා කරනවද? තමන් අල්පේච්ච වෙලා කියන කාරණාව මත තමන් පිහිටලා තමන් ඒ කාරණාව මනාව දැන අවබෝධ කරගෙන ඒ දහම් කාරණාවේ අනික් අය යොදවනවද කියන එකයි මේ අහන්නේ. තමන් අල්පේච්ච වෙලා අනිත් අයට අල්පේච්ච වෙන්න අවවාද කරනවද? තමන් සන්තෘප්ත වෙලා ඒ සම්තෘප්ත භවයේ ගුණය අනික් භික්ෂූන්ට දේශනා කරනවද? තමන් සතුටු වෙලා සතුටේ වටිනාකම අනික් අයට කියලා දෙනවද? පින්නතින් මේ හැම වචනයක් තුළම අපිට පැය ගණන් සාකච්ඡා කරන්න කරුණු තියෙනවා. මේ හැම කාරණාවක්ම මේ දේශනාවේ ඉදිරියට සාකච්ඡා කෙරෙනවා. තමන් විවේක සුවයෙන් ඉඳලා අනික් අයට විවේකයේ ගැන දේශනා කරනවද? තමන් අසංසග්ග වෙලා අනික් අයට අසංසග්ග වීමේ ගුණය දේශනා කරනවද? මොකද්ද මේ අසංසග්ග වෙනවා කියලා කියන්නේ? අන්‍යයන් සමග මුසු නොවී ඉන්නවා කියන එක. පිරිස් එක්ක එකතු වෙලා ඉන්නවා කියන එක ලොකු දුකක් පින්නතුනි. අපිට තණ්හාව වැඩි හින්දා ඒකේ දුක තේරෙන්නේ නැහැ. පිරිසක් එක්ක ඉන්නකොට කොච්චර කරදර තියෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්න සාමාන්‍ය ජීවිතේ. ඒවා අපි අතින් කෙරෙන්න ඕන දේවල් කියලා තමයි අපි කියන්නේ. නමුත් මේ සසරත් එක්ක හිතලා බලහම එදිනෙදා ජීවිතයේ යාළු මිත්‍රයෝ හිතවතුන් අසල්වැසියෝ ඥාතීන් මේ අය නිසා එළඹෙන කටයුතු කීයකට යන්න තියෙනවද? රෑ නෑ, දවල් නෑ, මහන්සි කියලා ඉන්න නෑ, අවුව වැස්ස කියලා විවේක ගන්න නෑ. සමහරලාට උදේින්දලා රෑ වෙනකන් රස්සාවකුත් කරලා ඊට පස්සේ රෑ ඉඳලා එළි වෙනකන් පිටත් වෙන්න තියෙනවා යාළුවෙකුගේ වෙන වැඩකට. ඉතින් ඒ වගේ හිතලා බලන්න. පිරිස් එකතු වෙන්න කොච්චර කරදරවලට මූණ පාන්න වෙනවද කියලා නිකන් හිතලා බලන්න. අලුතෙන් තමන්ගේ දුරකථනයට තවත් හඳුනාගත්ත මිත්‍රයෙකුගේ අංකයක් එකතු වුණා කියලා කියන්නේ මෙතෙක් නොතිබ්බ කරදර කීයක් ඒ අංකයත් එක්ක එනවද කියලා. ඊට පස්සේ එයාගේ දුක එයා කියනකොට එයාගේ දුක ගැන මං අහගෙන ඉන්නත් ඕනේ. එයාගේ සතුට ගැන කියනකොට මට ඒකේ සතුටු වෙන්න දෙයක් නැති වුණාට ඔහු සනසන්න බොරුවට සතුටුයි වගේ කතා කරන්නත් ඕනේ. එයාගේ දුක ගැන කියනකොට මට ඒකේ දුකක් නෑ, ඊට වඩා මට දුක් ගොඩක් තියෙනවා. නමුත් ඉතින් හඬෙන් හරි දුක තියෙනවා කියලා පෙන්වන්නත් ඕනේ. දැන් බලන්න මේ අලුත් අංකය හරහා ඊට පස්සේ ඔහුගේ වෙන දෙයක් කියහම ඒකට යන්න ඕනේ. ඔහොම හිතලා බලන්න එකක් හින්දා ප්‍රශ්න කීයක් එනවද කියලා. ඉතින් මේක දීර්ඝව කතා කරන්න තියෙන කරුණු කියලා මම සඳහන් කළේ ඒකයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් අන්‍යයන් සමග මුසු නොවි හුදකලාවේ සතුට භුක්ති විඳිමින් ඒ විවේකයේ සතුට අන්‍යයන්ට දේශනා කරනවද? තමන් වීරිය ආරම්භ කරලා වීරිය ආරම්භයේ ගුණය අන්‍යයන්ට දේශනා කරනවද? මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් වීරියවන්තයන්ට විතරයි පින්නතුනි. අලසයන්ට කවදාවත් මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා ලොකු වීරියක් ඕනේ. ඒ සඳහා ලොකු දක්ෂකමක් ඕනේ මේ සංසාරයෙන් මිදෙන්න. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ සතුරෝ දසලක්ෂයක් ඝාතනය කරලා එන පුජ්‍යලයා අපිට කොච්චර වීරයෙක්ද පින්නතුනි. යුද්ධකට ගිහිල්ලා සතුරන් දසලක්ෂයක් ඔහු තනියම ඝාතනය කරලා
සුළුපටුද දසලක්ෂයක් තනියම ඝාතනය කරලා එනවා කිය. අපිට ඔහු කොච්චර වීරයෙක්ද. එවුණට භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒ වීරී කියලා. ඇයි එහෙම නොකියන්නේ? බාහිර සතුරෝ දසලක්ෂයක් පරාජය කරලා ආවත් ඒ සෙබලා තාම ඔහුට පරාදයි. තමන්ට පරාදයි. තේරෙනවද කොහොමද කියලා? තමන්ගේ කෙලෙස් වලට පරාදයි. සතුරන් දසලක්ෂයක් දිනුවට තාම බොරු කියන්න තියෙන තණ්හාවට පරාදයි. තාම රාරක්කු බොන්න තියෙන තණ්හාවට පරාදයි. තාම හොරකම් කරන්න තියෙන තණ්හාවට පරාදයි. තවම කේලම් කියන්න තියෙන තණ්හාවට පරාදයි. තාම අල්ලාප සල්ලාපී යෙදෙන්න තියෙන තණ්හාවට පරාදයි. තාම වැරදිකාම සේවනයේ තියෙන තණ්හාවට පරාදයි. හතුරු දසලක්ෂයකට පෙරදුන් නැති වුණාට තමන්ගේ කෙලෙස් වලට තාම පරාදයි. අන්න ඒක නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේජිනී. යුද්ධයකට ගිහිල්ලා දසලක්ෂයක් පරාජය කරලාවත් ඔහු හැබැයි දිනුමක් ලැබලා නැහැ. ඔහු හැබැයි වීරයෙක් වෙන්නේ කොහොමද? ඒ කංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමු. එකෙක් වෙච්ච තමන් දිනපු දවසට ඔහු හැබෑම දිනුම ලැබපු කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් ටික දිනන්න කියලා. තාම බැරි වුණා නම් පන්සිල් පද පහ රකින්න. ඒ කියන්නේ ඒ කෙලෙස් වලට තාම මං පරාදයි. ඒ වුණාට හිතාගෙන ඉන්නවා මං ගොඩක් දේවල් වලින් දිනලා කියලා. ලෞකික දේවල් අතින් දිනලා ඇති. ඒක වටින්නේ මෙහි ජීවත් වෙනකන් විතරයි. නමුත් ඒ කෙලෙස් වලින් දිනන්න පුළුවන් වුණා නම් මේ දිනුමට වඩා මෙලවටත් ලාභයි, පරලොවට ඊටත් වඩා ලාභයි. පින්තිනි ධර්මයේ සඳහන් කළේ සීලේ ආනිසංස ගැන දේශනා කරනකොට කෙනෙක් සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියලා. අපේ කල්පනාව ධනවත් වෙන්න නම් සිල් බිඳ ගන්න ඕනේ කියලා. එහෙම හිතලා අපිට පේනවා කෙනෙක් සත්ත්ව ගොවිපලක් කරනකොට දවසින් දවස දියුණු වෙනවා වගේ. සාමාන්‍ය විදිහට ගොවිපලක් පටන් ගත්ත කෙනා අවුරුද්දක් යනකොට මාලිගාවක් වගේ ගෙයක් හදලා කෝටි ගානක වාහනයකුත් අරගෙන, නමුත් ධාර්මිකව ජීවත් වෙන්න හිටපු මම තව එතනමයි. එහෙනම් මට හිතෙනවා මමත් එහෙම එකක් පටන් ගත්තා නම් හොඳයි කියලා. නමුත් පින්නතනි ඒ දියුණු තමන්ට කල්ප කීයක් පිරිහෙන්න හේතු වෙනවද? අන්න ඒකයි දේශනා කළේ මත්තා සුඛ පරිච්ඡාග පස්සේචේ විපුලං සුඛං. ඉදිරියට මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනව නම් අද හම්බෙන සුළු සැපය අත්හරින්න කියලා. සුළු සැප අත්හැරියහම තමයි ලොකු දිනමක් ලැබෙන්නේ. මම පුංචි උදාහරණයක් මෙහෙම කිව්වොත්, ළමයි දෙන්නෙක් ඉන්නවා ඉගෙන ගන්න වයසේ. කොහොමත් ළමයි සෙල්ලම් කරන්න එන්නේ කැමති. දෙන්නටම දෙමව්පියෝ බල කරන්න ඉගෙන ගන්න කියලා. එක ළමයි කොච්චර කීවත් එයා යන්නෙම සෙල්ලමට. හැබැයි අනික් ළමයා මව්පියන්ට බය හින්දා සෙල්ලම් කරනවා බොහෝම අඩුයි, රූපවාහිනිය බලනවා ඉතාම අඩුයි, රෑදවල් මහන්සි වෙන්නේ ඉගෙන ගන්න. ඔහුගේ හිතෙත් දුකක් ඇති. යාළුවට වගේ මට සෙල්ලම් කරන්න නෑ, යාළුවට වගේ මට රූපවාහිනිය බලන්න නෑ. නමුත් ඒ සෙල්ලම් කරලා රූපවාහිනිය බලලා ඔහු ලැබුවා නම් යම් සතුටක්. ඒ සතුට පොඩි කාලෙයි තියෙන්නේ. අවුරුදු 18ක් 20ක් වෙනකොට එයා ජීවිතේට මූණ දෙන්න ඕනේ. ඉගෙන ගත්ත දෙයක් නැති හින්දා, යම් කර්මාන්තයක් කරන්න දන්නේ නැති හින්දා, තමන්ගේ අතින් පයින් කරන දෙයක්වත් පුරුදු වෙලත් නැති හින්දා දැන් ඔහුට ජීවිතේට මූණ පාන්න ගියාම හරි ප්‍රශ්න ගොඩක්. ඒ නිසා දහදුක් විඳ විඳ සමහරට අනුන් ළඟ බැල මෙහෙවරකම් කරනවා.
නමුත් අර පොඩි සැපය අතහැරලා මහන්සි වෙලා ඉගෙන ගත්ත කෙනා විශ්වවිද්‍යාලයක ගිහිල්ල සමහර වෙලාවට හොඳ උපාධියක් අරගෙන එහෙම නොවී හෝ තමන්ගේ කියලා කර්මාන්තයක් පටන් අරගෙන හරි බොහොම වායු සමිනේ කරපු කාමරයක හොඳ ආසනයක වාඩි වෙලා මාසෙ වැඩ කරලා ලක්ෂ ගානක පඩියක් ගන්නවා. අර පොඩි කාලේ සතුටු වෙච්ච කෙනා දවසේ කාගේ හාගේ හරි මොනෝ හරි කුලී වැඩ කරලා අව්වේ වේලිලා වැස්සට තෙමිලා කිසියම් ආයතනයක් ආරක්ෂා කරන කෙනෙක් හැටියට රෑ ලිවෙනකන් නිදිමරලා කොච්චර දුකක් විඳිනවද? අර සුළු සැපය අවුරුදු 18ක් 20ක් ඒ සැපේ වින්දා. අපි කතා කරන විදිහට ජීවත් වෙනවා නම් මේ කාලේ අවුරුදු 70ක් 75ක් තියෙනවා. ඒ 18 20 අයින් කෙරුවට පස්සේ දිගු කාලයක් ජීවිතේ ගොඩ නගන්න නොවිඳින දුකක් නෑ. හොරකම් කරන්නත් වෙනවා. ගුටි කන්නත් වෙනවා. හිරේ විලංගු වෙටෙන්නත් වෙනවා. සමහරලාට තමන්ගේම මිත්‍රයා බොහොම සුව පහසු යානයක වාහනයක යනව දැක්කත් මහපාරක අව්වේ වැඩ කර කර ඉඳලා ඔය යන්නේ මගේ යාළුවා කියලා කියනවා මිස යාළුවාට අද තියෙන සැපය ඔහුට කවදාවත් නෑ. මම මේ කිව්වේ උදාහරණයක්. සුළු සැප අතහරින්න මහණෙනි මහත් වූ සැපයක් වෙනුවෙන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. එඳ අපිටත් පුළුවන් ප්‍රාණඝාත කරන සත්ව ගොවිපලක් හදාගෙන මහ වේගෙන් දියුණුවට යන්න. සමහරලට ඒ උපයන මුදල එක හිසේ කැක්කුමකටත් මදි වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියලා. නමුත් බුදු දහම දන්නේ නැති නොපිළිගන්න අය තමයි හිතන්නේ සිල් රැකල කාටද හරියේ කියලා. ලෞතුරා භාග්‍යතුන් වහන්සේට අභියෝග කරන්න කවුද පින්නතිනි සමත් වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියලා. ඒකට අභියෝග කරන්න දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුටවත් මේ ලෝකෙ බෑ. එහෙමනම් ඒකයි මෙතන සඳහන් කළේ යමෙක් වීරිය ආරම්භ කරලා ඒ වීරිය ආරම්භයේ ගුණයේ වටිනාකම අනික් අයට දේශනා කරනවද? තමන් සීල සම්පන්න වෙලා සීල සම්පන්න වීමේ ගුණය අන්‍යයන්ට දේශනා කරනවද? තමන් සමාධි සම්පන්න වෙලා සමාධි සම්පන්න වීමේ ගුණය අන්‍යයන්ට දේශනා කරනවද? තමන් ප්‍රඥා සම්පන්න වෙලා ඒ ප්‍රඥා සම්පන්න භවයේ ගුණය අන්‍යයන්ට දේශනා කරනවද කියලා භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්න ගණනාවක් අහනවා. තමන් විමුක්ති සම්පන්න වෙලා විමුක්ති සම්පන්න වීමේ ගුණය අන්‍ය භික්ෂූන්ට දේශනා කරනවද? තමන් විමුක්ති ඥාන දර්ශනයේ නම් වූ විමුක්තියට පත් වෙලා ලැබෙන ප්‍රතිවේක්ෂා ඥාන සහිත ඒ ගුණය අන්‍ය භික්ෂූන්ට දේශනා කරනවද? ඒ ප්‍රතිවේක්ෂා ඥාන සහිත ගුණය අන්‍යයන්ට දේශනා කරනවද? මෙන්න මේ දස කතාව දේශනා කරලා මේ කාරණ සකාරණා 10ක් අපි සඳහන් කළේ. මේකට තමයි දස කතාව කියලා කියන්නේ. මෙන්න මේ දස කතාව ගැන භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා කියන්නේ මේ විදිහට කෙටියෙන් කියලා අහනවා. මහණෙනි, මේ විදිහට තමන් දස කතා වත්තු ලාභීව ඉඳලා අන්‍ය භික්ෂූන්ට දස කතා වත්තු ලාභී වීම සඳහා දේශනා කරන භික්ෂූන් ජාත භූමියේ වාසය කරනවද? මේ දස කතා වත්තුව නම් වූ ගුණය තමන් තුල තියාගෙන අන්‍යයන්ටත් ඒ ගුණය දරන්න අවවාද කරන භික්ෂූන් මේ කාලේ කිඹුල්වතේ ඉන්නවද කියලායි අහන්නේ. අන්න එහෙම අහනකොටම පින්නතුනි ඒ 500ක් දෙනා වහන්සේම එකම හඬින් උත්තරයක් දෙනවා, ඉන්නවා ස්වාමීනි කියලා. 500ම එකම හඬින් කියන්නේ ඉන්නවා ස්වාමීනි කියලා කියනවා. ඒකට උදාහරණයක් දේශනා කරනවා. විශාල මොනරු ප්‍රමාණයක් රැස් වෙලා ඉන්න තැනක පින්නතුනි එක පාරම අකුණක් පුපුරාම මේ මොනරුන්ගේ ස්වභාවය තමයි ඔක්කොම එක පාර කෑ ගහනවා. මහා හඬක් ඇහිච්චාම එක පාර සියලු සත්තු කෑ ගහන්න පටන් ගන්නවා වගේ
මේ දස කතා වස්තුවෙන් යුක්ත භික්ෂූන් ජාත භූමියේ ඉන්නවා දෙකිනකොට එහෙමයි ස්වාමීනි කියලා එක හඬින් මේ 500 උත්තර දෙනවා. කවුද කියලා අහපුවම ඒ තමයි මන්තානි පුත්ත පුන්න ස්වාමීනි පුන්න තෙරුන් වහන්සේ කියලා සඳහන් කරනවා. එතකොට මේ පුන්න තෙරුන් වහන්සේ තමයි මේ 500ක් දෙනා වහන්සේලාගේ ආචාර්යවරයා. තමන්ගේ ගුරුවරයා. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා. මේ 500ක් දෙනාව පුන්න තෙරුන් වහන්සේ යටතේ තමයි ධර්මය ඉගෙන ගන්නේ. ඉතින් මේ පුන්න තෙරුන් වහන්සේට තමයි කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකින්න යමු කියලා. උන්වහන්සේ කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම ශිෂ්‍යයා. මගේ ශිෂ්‍යෝ 500ක් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට මං යන්නේ කොහොමද මදි. ඉතින් උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට යවලා මන් තනියම යන්නම් භාග්‍යතුන් වහන්සේ ගාවට. එඳ ඔබ වහන්සේලා වඩින්න කියලා උන්වහන්සේලා පිටත් කරලා තනියම එනවා. ඇයි ඒ තනියම එන්නේ? ඒක තමයි භාග්‍යතුන් වහන්සේට දක්වන ගෞරවය. ධර්මගරුත්වය නිසා. ඉතින් පුන්න තෙරුන් වහන්සේත් පස්සේ එනවා. කවුද පුන්න තෙරුන් වහන්සේ කියලා කියන්නේ? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නැගණියගේ පුතා. අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයෙන් පස්සේ ඉස්සෙස්සරලාම කිඹුල් අතර වඩින්න දවසේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේත් ඒ භික්ෂු පිරිස අතර හිටියා. ආන් ඒ වඩින ගමනේදී තමයි තමන්ගේ නැගණියගේ ගෙදරට ගොඩ වෙලා නැගණියගේ පුත්‍රයාව බුද්ධ ශාසනය පැවිදි කරවන්න කටයුතු කරන්නේ. ඒ නැගණියගේ පුත්‍රයා තමයි මේ පුන්න තෙරුන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ මේ ශාසනයේ ඉතාම ශ්‍රේෂ්ඨ භික්ෂුවක්. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුවේ මහණෙනි ජාත භූමියේ දස කතාවත්තුලාභී භික්ෂූන් ඉන්නවද කියලා. දැන් ජාත භූමිය කියන්නේ කිඹුල්වතනේ. එහෙනම් කිඹුල් වතින් වැඩිය සංඝයාගෙන් භාග්‍යතුන් වහන්සේ ඇයි ඇහුවේ නැත්තේ මහණෙනි සුද්ධෝදන මහරජිරු හොඳින්ද? ඇහුවේ නැහැ එහෙම. සුක්ලෝදන මහරජිරු හොඳින්ද? අමිතෝදන මහරජිරු හොඳින්ද? දෝතෝදන රජිරු හොඳින්ද? මිතෝදන රජිරු හොඳින්ද? කවුද මේ? සුද්ධෝදන, ඕතෝදන, දෝතෝදන, සුක්ලෝදන, මිතෝදන, මේ සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සහෝදරයෝ ටික. සියලු දෙනාගේම නමී තිබුණ ලස්සන වෙනස. මොකක්ද ඒ වෙනස? සියලුම නමී අග තියෙනවා ඕදන කියලා වචනය. සුද්ධෝදන, සුක්ලෝදන, ඕතෝදන මොනවද පින්නතිනි ඕදන කියලා කියන්නේ? බත්තලට. පාලියෙන් ඕදන කියන්නේ බත්වලට. සුද්ධෝදන පිරිසිදු බත් ඇත්තා. අමිතෝදන අප්‍රමාණ බත් ඇත්තා. එහෙම නැත්නම් බොහෝ බත් ඇත්තා. මේ කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන රජ පිරිසක්. කෘෂි කර්මාන්තයේ තමයි සුද්ධෝදන මහරජුරුවන්ගේ ප්‍රධාන මේ රට කෘෂි කර්මාන්තයෙන් යැපෙන රට. දෙන්දයි කුෂිකර්මාන්තයට ගරු කරමින් තමයි එනම් තියලා තියෙන්නේ. නමුත් ඒ රජ පිරිස ගැනවත් පවුලේ අය ගැනවත් ඥාතීන් ගැනවත් ඇහුවේ නැහැ. ඇයි ඇහුවේ නැත්තේ? ධර්මගරුත්වය නිසා. ඇහුවේ දසකතා වස්තුලාභීව ඉඳගෙන අන්‍යයන්ට දසකතා වස්තුවේ ගුණය කියන භික්ෂුවක් ඉන්නවද කියලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය ගැන අපි වගේ අයට කතා කරන්න පුළුවන්කමක් සුදුසුකමක් නැහැ. ඒ ධර්ම ගරුත්වය මහ පුදුමාකාර ධර්ම ගරුත්වයක්. අපේ පින්නතුන් අහලා තියෙනවද භාග්‍යතුන් වහන්සේ කාගේවත් පෙර ගමන් කරනවා කියලා? භාග්‍යතුන් වහන්සේ කවදාවත් කාගේවත් පෙර ගමන් කරන්නේ නැහැ. මොකද්ද පෙර ගමන් කරනවා කියන්නේ?
තමන් හමුවට කෙනෙක් එනකොට ගරු කටයුතු කෙනෙක් නම් තමන් ඊට වඩා පහළ කෙනෙක් නම් පෙරගමන් කරනවා පිළිගන්න. ඒ වගේම තමයි කාරණාව ඉවර වෙලා පිටත් වෙනකොට පසුගමන් කරනවා. වැඩිහිටියෙක් එනවනම් හොනස්නෙන් නැගිටිනවා. නමුත් ලෞතුරා භාග්‍යතුන් වහන්සේ කිසිම කෙනෙකුගේ පෙරගමන් කිරීමක් කරන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ පසුගමන් කිරීමක් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් වෙනුවෙන් හොනස්නේ නැගිටින්නේ නැහැ. දෙවියෙක්, බ්‍රහ්මෙක්, මාරෙක් හොනස්නේ නැගිටින්නේ නැහැ. හේතුව භාග්‍යතුන් වහන්සේට වඩා ගුණ ඇති අය මේ ලෝකේ නැහැ. භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් වෙනුවෙන් හුනස්නෙන් නැගිට්ටොත් පෙරගමන් කළොත් හමුවට එන කෙනාට මොනවා වෙයිද? සඳහන් කරනවා තල් ගහකින් ගෙඩියක් ගැලවිලා බිම වැටෙනවා වගේ යමෙක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ පෙරගමන් කළොත් නැගිට්ටොත් ඒ පුද්ගලයාගේ හිස එතනම ගැලවිලා බිම වැටෙනවා කියලා. එනම් මහා කරුණාව නිසා භාග්‍යතුන් වහන්සේ මේ කටයුතු වලේ දෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කාගේ හරි පෙරගමන් කළොත් එන කෙනාගේ හිස ගැලවිලා වැටෙනවා නම් අනුකම්පාව නිසා පෙරගමන් නොකරනවා නම් නමුත් භාග්‍යතුන් වහන්සේ යමෙකුගේ පෙරගමන් කළොත් කරුණාව නැති වෙලාවටද? මහා කරුණාව නැති වෙන වෙලාවක් තියෙනවද? ඒ පෙර ගමන් කරන්නේ මේ සඳහන් කරපු කරුණුවලට වඩා අතිශය විශේෂ කාරණාවක් නිසා. ඒක ඊටාම විශේෂ කාරණාවක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සමහර අයගේ පෙර ගමන් කළා. මොකක් නිසාද? ධර්ම ගරුත්වය නිසා. අපි උදාහරණ කීපයක් කතා කළොත් පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ තුන්වෙනි මහ ශ්‍රාවකයාගේ පෙරගමන් කළා. කවුද තුන්වෙනි මහ ශ්‍රාවකයා? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. දෙවනි ශ්‍රාවකයා මුගලන් මහ රහතන් වහන්සේ. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ නෙමේද පළවෙනි ශ්‍රාවකය? නෑ පින්නතුනි. මේ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. නමුත් ශාසනයේ ප්‍රථමයා වෙන්න පාරමිතා පිරුවේ සාරිපුත්තයන් වහන්සේ. දෙවනියා වෙන්න පාරමිතා පිරුවේ මොග්ගල්ලාණයන් වහන්සේ. තුන්වෙනියා වෙන්න පාරමිතා පිරුවේ මහකාශ්‍යපයන් වහන්සේ. හතරවෙනිය වෙන්න පාරමිතා පිරුවේ මහනුරුද්දයන් වහන්සේ. ඒ වාගේ දිගට දිගට ඒ කාරණාව සඳහන් කරනවා. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි කාලේ නම පිප්පලි මානවක. පිප්පලි කියලා කියන්නේ ඉතාම ඉසුරුමත් පවුලක පුතෙක්. සංසාරේ අසීමාන්තික පින් කරපු කෙනෙක්. විවාහ වෙන්න අකමැති කෙනෙක්. මහ වැව් 12ක් යටතේ පැහෙන කුඹුරු යායවල් තිබ්බා. විශාල කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබුණ. සේවකයෝ දහස් ගණන් වැඩ කරනවා. මතක හැටියට කර්මාන්ත ශාලා 60ක්. සේවකයෝ දහස් ගණන් ඒ වගේ වැඩ. ඒ තරම් ධනයක්. යම් සිදුවීමක් නිසා තමන්ට පෞසිද්ධ වෙනවා ඇති, සංසාරි දික් වෙනවා ඇති කියලා කලකිරිලා ගෙදර ඇවිල්ලා තමන්ගේ බිරිඳට කතා කරලා අහනවා, මගෙත් එක්ක විවාහ වෙලා එන දවසේ දායාද කොච්චර ගෙනවද කියලා. ස්වාමීනි කරත්ත 55,000ක පටවල රත්තරන් ගෙනවා, එක කැබැල්ලක්වත් තව ගත්තේ නෑ කියලා කිව්වා. කරත්ත 55,000ක පටවල රත්තරන් ගෙනවා කියලා කියන්නේ. එහෙනම් ඒ රත්තරනුත් අරගෙන මගේ මේ සියලු වත්කනුත් අරගෙන රැජිනක් වගේ ජීවත් වෙන්න මම යනවා මහන වෙන්න කියලා කියනවා.
බද්දරත් කියනවා ස්වාමීනී. මොනවා කියනවා ඔබ වහන්සේ එනකම් මාතිටි. මේ ගිහි ජීවිතේ පුදුම දුකක්. මේකේ පුදුමාකාර කර්ම රැස්වීමක් රැස් වෙන්නේ ස්වාමීනී. මමත් වෙනවා මහණෙනි. මේක දිග කතාවක්. දෙන්නම කහවත් ගෙන්න ගන්නවා. කහවත් පොරවගෙන පිටත් වෙනවා. මගට යනකොට කියනවා භද්‍ර කියන්නේ රූපයෙන් ඉතාම අග්‍රයි. පිප්පලි කුමාරයා භද්‍රව විවාහ කරගත්ත හැටි මං හිතන්නේ මේ අය අහලා තියෙනවා. විවාහයට අකමැති මුල් කාලේ. නමුත් ඉතින් අම්මගේ හිතරි දෙයි කියලා අම්මගේ බල කිරීමට තමයි හා කියන්නේ. හැබැයි හා කියන්නේ රත්තරන් අරගෙන රංකරුවෙක් ළඟට ගිහිල්ලා තරුණියකගේ රූපයක් රණින් හදලා අම්මට ගෙනල්ලා දීලා කියනවා මේ පාට මේ වාගේ තරුණියක් හම්බුනොත් විවාහ වෙන්නම් නැත්තම් මට කරදර කරන්න එපා කියනවා. අම්මා දක්ෂයි. අම්මා තීරණය කරනවා පුතේ ඔබ සංසාරේ තනියම පින්කලේ නෑ, ඔබත් එක්ක පින් කරපු කෙනෙක් ඉන්නවා. මං හොයන්නම් කියලා තමයි රන්රුව රතයක පටවලා යවන්නේ. එහෙම තමයි භද්‍ර හොයාගන්නේ. නමුත් ඒ දෙන්නම විවාහයට අකමැති. එකෑඳේ නිදාගන්නවා. දෙන්න ගාවම මල් මාල දෙකක් තියෙනවා. මල් මාලි ඇඳේ මැද්දෙන් තියලා නිදාගන්නවා. නුඹට රාග සිතක් ආවොත් නුඹේ මාලි පරවෙනවා. මට රාග සිතක් ආවොත් මගේ මාලි පරවෙනවා. සඳහන් කරනවා එළි වෙනකම්ම දෙන්නම නිදිනේ කියලා. ඇයි නින්දෙන්වත් අනිකගේ ඇඟේ අතප්පයක්වත් වෙදෙයි කියලා. එහෙම බ්‍රහ්මචරියාවක් අන්තිම ජීවිතයේ තිබ්බේ. නමුත් දෙන්නම එකට යනකොට පිප්පලි කුමාරයා කියනවා භද්‍ර නුඹ වගේ ලස්සන තරුණියක් මගේ පස්සෙන් එනකොට මිනිස්සු කියයි පැවිදි වෙලාවත් මේ දෙන්නට වෙන් වෙන්න බැරි වුණා කියලා. භද්‍ර කියනවා ස්වාමිනී ඉස්සරහ තියෙන දෙමන් හන්දියේදී අපි දෙන්න වෙන් වෙමු. දෙමන් හන්දියට ඇවිල්ලා තමන්ගේ ස්වාමියාට කියනවා ස්වාමීනි මෙතනදී වෙන් වෙමු. සංසාරේ අන්තිම වතාවට වඳින්නම් කියලා. ගිහි ජීවිතයේ අන්තිම වතාවට වඳින්නම් කියලා. තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරලා 13 වතාවක් වන්දනා කරලා ස්වාමීනි ඔබ දකුණට යන්න මං වමට යන්න. දෙන්න පාද දෙක ඔසවනකොට මහ පොළොවේ භූමිකම්පාවක් ඇති වෙනවා. ඒ භූමිකම්පාව දැනিলা සංඝයා අහනවා ස්වාමීනි ඇයි භූමිකම්පාවක් මේ වෙලාවේ? පිප්පලි භද්‍රයි අද වෙන් වෙනවා කියලා සංඝයාට කාරණාව දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ පිප්පලි කුමාරයා හොයාගෙන පෙරගමන් කරනවා. යදුන් තුනක් පෙරගමන් කරනවා. ධර්මගරුත්වය. ඇයි සංසාරේ මෙහෙම වෙන්නේ? ඔවුන් දෙන්න වෙන් වෙනකොට මහ පොළොව කැළඹෙන්නේ. සංසාරේ මොන තරම් පතිවෘතාවක් තියෙන්නේ නැද්ද? මහණෙනි මෙතරම් කල් මේ ආත්ම සිය දහස් ගණන් පතිවෘතාවේ යෙදුන. ඔවුන් වෙන් වෙනකොට ඒක මහ පොළොවට දරන්න බෑ කියලා කියන්නේ. ඉතින් එවන් ගුණපුරපු උත්තමය වෙනුවෙන් කිසි කෙනෙක් වෙනුවෙන් පෙර ගමන් නොකරන භාග්‍යතුන් වහන්සේ පෙර ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ අතිසුවිශේෂී කාරණාවක් වෙනුවෙන් ඒ ඔවුන් පුරාපු පාරමිතාවට දක්වන ගෞරවයක්. ධර්ම ගෞරවය නිසා කියලා සඳහන් කළේ ඒක හින්දා. ඉතින් එහෙමනම් අපිත් ගුණ පුරන්න පටන් ගත්තාම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න පටන් ගත්තාම භාග්‍යතුන් වහන්සේට අනුව යෙදෙන්න පටන් ගත්තාම භාග්‍යතුන් වහන්සේගේ සරණ මේ ජීවිතවලට කොයිතරම් ලැබෙයිද පින්නතනි. ඒ සරණ ලැබෙන්න පටන් ගත්ත කියලා කියන්නේ ඔහු මියදෙන දවසට සතර අපායම වැහිලා යනවා. ඒ පුජ්‍යලයා වෙනුවෙන් සතර අපාය වැහෙනවා. සුගතිය ඇරෙනවා. එවන් කෙනෙක් බවට පත් වෙන්න මේ වාසනාවන්ත ජීවිත කාලයෙන් ප්‍රයෝජන ගන්න. අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදිලා, ඒ කියන්නේ පින් කරන්න බැරි කාල අටක් තියෙනවා. ඒ කාල අටෙන්ම අපි මිදිලා ඉන්නේ. හොඳටම පින් කරන්න පුළුවන් කාලෙක සම්මා දිට්ඨිකව ඉපදිලා හැකි තරම් පින් කරගෙන සතර අපායට පිටුපාලා නිවනට මුහුණලා කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න සියලු දෙනාටම ආශිර්වාද කරමින් අද ධර්මානුශාසනාවට තියෙන කාලය නිමා වෙලා නිසා
රතවිනීත සූත්‍රයෙන් සිදු කරන ප්‍රථම ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. පින්නතුන් මේ දහම් කරුණු ටික ඔබට පැහැදිලි කරමින් මේ උතුම් ධර්ම දේශනාවේ ආරම්භක ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලැබුවේ රත්නපුර නිරියල්ලේ පදිංචිව සිට පරලෝසපත් H.W. ප්‍රේමරත්න මහත්මාගේ දෙටු දියණිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විසින්. උතුම් අරමුණ වසර 18කට පෙර පරලෝසපත් H.W. ප්‍රේමරත්න පියාණන්ට පින් පෙමිනවීමත් සුජීවත්ව සිටින මෑණියන්ට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, ඊට අමතරව පරම පූජනීය අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිමි පාණන් වහන්සේ ඇතුළුව අපවත් වුණ මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් මේ පින් අනුමෝදන් කිරීම, උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් ප්‍රාර්ථනීයාකාරයෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාත් මේ පින් උන්වහන්සේලට හේතු වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. පලාත් බාරව වැඩවසන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, කෝටි ලක්ෂයක් සක්වලී සියලුම ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට, සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේට, සනං කුමාර ඝටිකාර තිස්ස කියන බ්‍රහ්මරාජෝත්තමයන්න් වහන්සේලාට, සුද්ධාවාස වාසී වූද, බ්‍රහ්මලෝක වාසී වූද, දිව්‍ය ලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ පිරිසට, මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ පිරිසට, සියලුම චූල බෝසතාණන් වහන්සේලාට, සතරවරම් දෙවි මහරජවරුන්ට, ආකාශස්ත භූමස්ත රුක්ෂ දේවතා ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, සුමන සමන් දෙවියන් ප්‍රධාන සම්මාදිට්ඨික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඉඳුවර හා මිනුල පුතුන් ඇතුළු පැමිණ සිටින සියලු දෙනාට, මහා ලක්වැසි ලෝවැසි සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත්, ලොවට වැඩදායක බොදු සදැහැති පරපුරක් බිහිකරලීම සඳහාත්, උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත්, මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත්, ඒ සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා බොහෝම යහපත් ආශිර්වාදයක් කරනු ලබනවා. මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලු දෙනාගේ නමින් මිය පරලෝ යන්නට යෙදුන ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතු වේවා කියලා සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. හැම කෙනෙකුටම පින් අනුමෝදන් කරමින් පින්කම සිදු කරන්ට යෙදුන සදැහැති පින්නතුන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. නිරියල්ල ශ්‍රී සුගතාරාමේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා දෙනම ඇතුළු සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට චිරාත් කාලයක් සාසනික කටයුතු කරගෙන යෑමට හැකියාව ලැබේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ අනුශාසක අවසරයි බුරලන්දේ වජිරඥාන නායක මාහිමි පාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. දේශකයන්න් වහන්සේටත්, උන්වහන්සේගේ දෙමව්පියන්ටත්, ගුරුදේවයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරුව අප සැමට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුතුව තවත් මෙවන් උතුම් පින්කම් කර ගැනීමට සිත් පහළ වේවා. අප සියලු දෙනාම ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං
දේවෝ වස්සතු කාලේන සස්්‍යය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝ චරාජා භවතු දම්මිකෝ.